ආයුබෝවන් උදෑසන ආහාරයේ සඳහා රසවත් කව්පි තෙම්පරාදුවක් තමයි අද මං හදන්න යන්නේ. කව්පි ගොඩක් ගුණදායක ආහාරයක් වුණත් කව්පි කන්න අකමැති අයත් ඉන්නවා. බොහෝ විට කව්පි තඹලා පොල් ලුණු මිරිස් එක්කනේ ආහාරයට ගන්න. ඉතින් ඒ විදිහට කන්න අකමැති කෙනෙකුට කව්පි තඹලා රසට තෙම්පරාදු කරගන්න පුළුවන්. එහෙනම් අපි අද රසට කව්පි තෙම්පරාදුවක් හදමු. මං භාජනයකට මේ වගේ කව්පි කප් දෙකක් දාගන්නවා. දැන් අපි කව්පි ටික හොඳින් සෝද ගන්න ඕනේ. මේ කව්පි එක ටිකක් ලොකුයි. මේකේ ගල් වැලි එහෙම නැහැ. මේ විදිහට අතින් පොඩි කරලා මම දෙපාරක් විතර සෝද ගන්නවා. දැන් හරි අපි දැන් මේක පාදිනේකට දාලා කව්පි වැසෙන ගානට වතුර එකතු කරලා පැය 12ක පමණ කාලයක් පිඟින්න තියන්න ඕනේ. හෙට උදේ කෑමට හදනවා නම් අපි කලින් දවසේ රෑ කව්පි ටික පිඟින්න තියන්න ඕනේ. වහලා මේ විදිහට තියලා තියමු. මේ තියෙන්නේ පැය 8කට පස්සේ. දැන් කව්පි වල ප්‍රමාණය තව ටිකක් විශාල වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් පැය 12ක කාලයක් තමයි කව්පි පිඟෙන්න තියන්නේ. මම දැන් වතුර ටික පෙරලා ඉවත් කරගන්නවා. දැන් කව්පි තඹන භාජනයට දාගමු. ඇට වර්ග තඹනකොට ටිකක් ඝනකම භාජනයක් තමයි ගන්න ඕනේ. දැන් කව්පි තැඹෙන්න අවශ්‍ය ගානට වතුර එකතු කරගමු. මං කව්පි වල ප්‍රමාණයට වැඩිය පොඩ්ඩක් වැඩියෙන් වතුර එකතු කරගත්තා. දැන් ලිපෙන් තියලා ලුණු කැට ටිකක් දාලා පියනෙන් වහලා තැඹෙන්න තියමු. තෙම්පරාදු සඳහා මං කරපිංච කොළ ටිකක් අරන් තියෙනවා. අමු මිරිස් කරල් දෙකක් පොඩියට කපාගෙන තියෙනවා. බීලුණු ගෙඩියක් කපාගෙන තියෙනවා. මෙතන ලුණු කුඩු, කෑලි මිරිස් සහ අබ ඇට ටිකක් අවශ්‍ය වෙනවා. දැන් කව්පි වල වතුර මේ විදිහට උතුරනකොට අපි ඇරලා ටිකක් කවලම් කරලා නැවතත් වහලා තියමු. මද ගින්නේ තමයි අපි කව්පි තඹ ගන්න ඕනේ. දැන් අපි ඇරලා බලමු. තව ටිකක් වතුර තියෙනවා. මම දැන් පියන ඇරලා මේ වතුර ටිකත් ඔක්කොම හින්දව ගන්නවා. කව්පි ගොඩක් බෙරි වෙන්න තම්බන්නේ නැහැ. එතකොට තෙම්පරාදු කරනකොට කව්පි ටික කැඩිලා යනවා. වතුර වැඩි නම් පෙරලා ඉවත් කරගන්න. විනාඩි 25ක් යනකොට මේ වගේ වතුර ඔක්කොම හින්දිලා කව්පි ටික ගානට තැඹිලා තියෙනවා. මම පෙන්නන්නම් ටිකක් රස්නේ. මේ විදිහට පොඩි කරලා බලන්න පුළුවන්. හොඳින් තැඹිලා තියෙන්නේ. දැන් අපි මේක ලිපෙන් ඉවත් කරගෙන තෙම්පරාදු කරගන්න භාජනයකට තෙල් ටිකක් දාගන්නවා. තෙල් ගොඩක් දාන්නේ නැහැ. තෙල් මේස හැඳි දෙකක් වගේ දාගන්න. තෙල් රත් වෙනකොට අබ ටික දානවා. ටිකක් තෙම්පරාදු කරගෙන ඊළඟට කරපිංචා. දැන් බීලුණු ටික එකතු කරගන්නවා. ලුණු ටික ටිකක් මැලවෙනකොට අමු මිරිස් ටිකත් එකතු කරගමු. ලුණු කුඩු ටිකක් දාගමු. කව්පි තඹනකොටත් අපි ලුණු දැම්මනේ. මං කෑලි මිරිස් මේ සැහැඳි එකහමාරක් දානවා. මේක ටිකක් සැරට තියෙනකොට හොඳයි. ඔයාලට සැර අවශ්‍ය ගානට මිරිස් අඩු වැඩි කරගන්න. කෑලි මිරිස් වෙනුවට වේලි මිරිස් කරල් දෙකක් වුණත් කඩලා එකතු කරගන්න පුළුවන්. දැන් අපි කව්පි ටික එකතු කරගමු. මේ විදිහට ටික ටික එකතු කරලා මිශ්‍ර කරගමු.
मंदे लिपो ऑफ कर गाता होंदी मिश्र कर गामु अब तेन लिपेंगी बात कर गामु इति मे विधिट हम गुडक देने कमती वे उदेट विराग्नि मे हवसते वेलावटा तपि मोनहरी पुटी देखकान पुरुदेलाइनवाणी इति ये वेलावटा मेक हाई इति आप कमती ना मे विधि पोलटिकुण तेकर पुलवांग एहिनाम तवत् रसवत् कैमक खदन्न अपि इक्मनिम हमुयमु ओला हेमोटम निरोगी मात् सुभ दवसक् प्रार्थना करनवा।